යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. ඉතින් ඔයාලා අපේ ඉඳලා තිබන්නේ මන්ත්‍රි ෂොපින් බ්ලොග් එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න අද අපි අරගෙන ඇවිට තියෙන අන්න එක. ඉතින් ඔයාල තම අපි සබ්ස්ක්‍රයිබ් කරේන සබ්ස්ක්‍රයිබ් කරලා එන්න අපිත් එක්ක. අපි බලමු අපිට මාසිකට මෙච්චර වෙදමක් යනවද කියලා. අපි මුලින්ම මේ ඇවිල්ලා එන්නේ අම්බලා මත කරාපිටිය පාරේ අර අලුතෙන්ම දාපු විජිතයකට. ඉතින් මේකේ බඩු ගොඩක් ලාබයි කිව්වා. ඉතින් ඒක නිසා ඒ ආරංචිය නිසා අපි ආවා චොල බට්ටික මෙතනින් අරගන්න පුළුවන් වේද කියලා බලන්න. මේක මෙහෙමයි. අපි මේ එකම තැනින් හැප්කෝ බට්ටික ගන්න නැහැ. මේ අපි කලින් ඉඳලා කියලා අපි මේ සාමාන්‍ය පොඩ්ඩක් ඉඳින් ඇවිදලා බලලා මේ අපිට අර පොඩ්ඩක් හරි ඩිස්කවුන්ට් එකක් හම්බෙන තැන් වලින් අපි අවශ්‍ය දේවල් ගන්න. මොකෝ මේ මාසෙට වලින් බට්ටික ගන්න නිසා දැන් කට්ටිය හරහානේ ඔයාලගේ මේ පණිය කොහොමද කරන්නේ කියලා. අතට මේ විදිහට කරද්දි මේ පණිය මේ ඔක්කොම කරන්නේ. ඔක කරන්නේ. ඉතින් මේ බලමු මාසෙට මේ කීයක දේ. මොකද අපි දල වශයෙන් මගේ සෙට් එක කරලා අපි මේ විදිහට අපි මාසෙට කීයක් කරනවද කියලා අපි හරියටම කියන්නම්. ඒ අපි සාමාන්‍ය සාමාන්‍යයෙන් මාසවලට ඒකට අපිට දල වශයෙන් තමයි ටාගට් කරනවා. මේ මාසේ 20ක් එහෙම ගිහිලා ඇති කියලා එහෙම ටාගට් කරන්නේ. අපේ අද මේ වීඩියෝ එකටත් එක්ක අපි හරියටම බලනවා කීයක් යනවද කියලා. මේ ඉතින් එහෙනම් දිගටම මේ වීඩියෝ එකට වෙලා ඉන්න. ඒ වගේම අපි මේ ෂොපින් බ්ලොග් එක කරේ අවුරුදු මාසෙනේ. ඔව් අවුරුදු මාසෙ කරේ. ඒ නිසා මේ තව දෙයක් කියන්න මේ ගන්න සමහර බඩු අපි හැම මාසෙම ගන්නේ නැහැ. අවුරුදු මාසෙනේ අවුරුදු මාසෙ කලින් මාසේ කරේ. කියන්නේ ඔව් ඒ කියන්නේ අවුරුදු මාසෙටත් ඒ කියන්නේ සමහර බඩු අවුරුද්දට ඕන කරන බඩු සමහර දේවල් ගන්නවා. ඒ නිසා සමහර දේවල් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කලින් කියන්න ඕනේ ඔයාලට. මොකද? ඊනෝ දෙයක්ද? මගේ ગેස්ට්‍රික් ෂීට් දෙ. ඔක්කොම දැක්ක. මේ දේවල් તો මේකත් තියෙන මේ කිලෝ එක පොඩ්ඩයි ඉතුරු වෙලා තියෙන. අස්සි තියෙන්නේ ඇති ඔය
මින් අරවා අගර 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 සංජා සංජා ඔන්නේ තියනවා නේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ හිදායත් එකට තව බත් ටිකක් ගන්න. ඉතර ගත්තේ කීයද? හරි. ඒක හරි. දැන් බිල් එක ඇත්. ඒක පොඩි. ආයිත් කියනවා. ඒක නේද? ඒක නේද? ඔව් බලන්න. කොහේ ඉතසේ? ආ ඔයකේ තියාලෝනේ මේ තියෙන අපේ දෙවෙනි දවසේ ෂොපින් එක. ඉතින් අපි බඩු ගන්න එකම දවසේ බෑ. ඒක නිසා අපි දවස් දෙකක් විතර මේ තියන. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ දඩල තියෙන RTS එකට අපි අනිත් බඩු ටික අරගන්න. ඉතින් බලමු මෙතෙන් මොනවද ගන්න. ඉතින් අපි මේ ගන්න බඩු ඔක්කොම මේ වීඩියෝ එකේ අන්තිමේට අපි ඔයාලට පෙන්නනවා. ඉතින් අපි බලමු. එවට මිටියක් ඕනේ. මිටියක් ඕනේ. බරයි ඒක. කොහොමද? එන්නද? මෙන්න. අම්ම. ඔකෝනේ තේ. දැන් තියෙන බෝතල් එක මට. ටිකල්ලි මේ අපි සාමාන්‍ය මේ මාසෙට මේ හාල් ගන්නට අර මේ එක මහලින් ගන්න නෑ හාල් වර්ග 3-4කින් කවලමේද ගන්නේ හාල් කිලෝ 5-10ක විදිහට කලමේ තමයි හාල් වර්ග 3-4කින් වගේ ඒකේ සම්බා සුදු කැකුළු රතු කැකුළු සමහර මේ විදිහට කලමේ තමයි ගන්නෙ දැන් අපි ඉන්නේ කරවල හාල් මැස්සෝ මස් මාළු පැත්තේ. මෙතන තියෙනවා ඕන ජාතික කරවල. ආයි ආ ඔන්න තුනක් තියෙනවා
ඒ ගානමේ ඒ අයියෝ පෙට්ටි ගොඩක් ඒ ඇන්කර් එක වගේ ගහන්නේ මෙන්න මේ මං කියන්නේ බලන්න ඔය ඉන්න බලන්න ඔය ඉන්න අර අපි අර අරිද බලපිකන මේ ඇන්කර් එක වගේ අපි දැන් ඉන්නේ RTS එකේ මේ එළවලු තියෙන පැත්තේ. බලමු එළවලු මොන ගන්තියක් තියෙනවද ගන්නවා. දැන් මෙතනින් ගන්න තියෙන බඩුත් ඔක්කොම අරගත්තා. දැන් ඉතින් මේ කන ගමන් ඉන්නේ. අපි ගෙදර ගියාට පස්සේ බලමු අපි අද ගත්ත අද ඊයේ දෙකෙම ගත්ත බඩු මොනවද කියලා. මාස්ටර් කොච්චර වියදමක් යනවද කියලා. නේ. අද වුණාද ඒක? මේක ෂොප් එක මේ ඉස්ලාමගේ විදිහට තව දෙයක් කියන්න ඕනේ
අපි තම එකම කඩින් ඔක්කොම බටික ගන්න ජනපල ගාලා වටේ ඇවිදලා බලලා ඒක ඩිස්කවුන්ට් සමාල් දැම් මේකේ අපෝ ඒගොල්ලෝ මහ කුණු පෙරේතුයි අර මේකල කට්ටිය හිතෙයි ඔයාලා දුප්පත් කියලා ඉතින් අපෝ ඔයාලා මම හිඟන්නු කියලා ඉතින් එහෙම කියලා හිතෙයි එහෙම හිතේවි එහෙම කමෙන්ට් උත් ඒවි ඒක කියනවා අපි එකම කඩෙන් බඩු ගන්න නැහැ මේ වටේ ඇවිදලා බලලා අඩු ඒ කියන්නේ ඩිස්කවුන්ට් හම්බෙන් තැන් වලින් ඒ බඩු ගන්නවා එහෙම කරද්දී මාසේ බඩු ටික ෂේප් කරගෙන තමයි මම අන්තිමට කියන්න මාසේ බඩු ටික මේ සාමාන්‍ය මාසෙට යන බඩු ටික අන්තිමට කියන්නම් කොච්චර ගියාද කියලා. ඒකට ඔයාලා දලාද කරන මේ එහෙම කළා තමයි මේ ගාන ෂේප් වෙන්නේ කියලා. හරි? ඊයක් මුලින්ම ගියේ අල්තෙන් ආපු ගාලේ විජිතපුර සිටි දාල් දෙන අම්බලන් වත්තේ. ඉතින් ඒකට ගියේ මේ තියෙන බිල් එක. බිල් එක අපි කීයක් ගේද කියලා පස්සේ කියන්නම් මේ ගෙනාවු බඩු ටික අපිට පෙන්වන්නන්නේ. මුලින්ම සබා මේ බඩු ගොඩක් ඒවා දකින්නත් ඒ. ඔව් ගන්නවට දකින්නත් ඒ. මේ තියෙන සබා. අපි ආ මේ ගිරි පෙට්ටි බඳ. ඉනි පෙට්ටි මෙන්න මේක ඇත්තටම හොයාගන්නේ අපි ගා අපි වාචික කරන කැලින් එකේ ගෝල්ඩ් කියන සමංග මේක නේද අපි එකකින් සමංග කැලි ගත්තා ඒක හොයාගන්න අමාරු වෙන කැලි තුනක් ඕකේ සමංග ඒක හොයාගන්න අමාරුයි ඒ නිසා අපි තිබ්බලා කැලි සමංග කැලි තුනක් ගත්තා ඒකයි තව මේ කැලින් එකේ ගත්තා මේව නම් කලින් අරන් නැහැ මේ කලින් අරන් නැහැ මේ කරන්නේ මේක මාරු සුවඳයි ඉතින් සමංග ගත්ත මේ ටික කතාව ඉතින් එහෙම තියමු තියෙන බං ඊපස්සේ තියෙනවා ඊපස්සේ අනුන් කුරිය ගත්ත මෙන්න මේ අන්නාසය අනුන් කුරිය අපි මේ අන්නාසයකට හරි ආසයි මේක ගෙදර ඉවරයි මේ 150ක මේ ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලා 120ට එන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා ෆ්‍රෙෂ් මිල්ක් මේක 490යි ඊපස්සේ මේක පෙරළු තවුලක් ඉන්නේ පිටි ගත්ත හයිලන්ඩ් මේ හයිලන්ඩ් එක අපේ පැත්තේ නෑ දැන් මරිණි මම අවුරුද්දක ගානකින් මේ හයිලන්ඩ් එකක් ගන්න ඉන්නේ නේද ඒ හයිලන්ඩ් එකේ මේ පිටි එක හරිනම නේද මේක පිටි හැ ක්‍රීමි ගතියයි මම හරි ආසින් හයිලන්ඩ් බොන්න පාලිසින් බොන්න බැලුවා දැන් පැකට් එක වෙනස් කරලා ඉතින් හයිලන්ඩ් එකක් තිබ්බ හයිලන්ඩ් එක ගත්තා එකක් ගත්තා තව ගත්ත මෙන්න මේ ඩයමන්ඩ් එක අපි මේ ඩයමන්ඩ් එක මේ ළඟට තමයි පාවිච්චි කරන්නේ ඉස්සර මැලිබන් හරියන් ගන්න හරි ගැත්තේ අතන මේක ඩයමන්ඩ් එකක් හොඳයි හොඳ ප්‍රතිඵල තියෙනවා පිළිවෙලක තියෙන හැම જાතියම මගේ බිය තියෙනවා එයත් මේ ගොඩක් ඒවා සෙට් උන්නේ සෙට් එකක් තිබ්බ මැලිබන් ඇන්කර් ඉස්සර නම සෙට් පළවත්ත සෙට් හයිලන්ඩ් ඊට පස්සේ අලුතෙන් සෙට් වෙච්ච එක ඩයමන්ඩ් මේක හොඳයි ඉතින් අපි මේ හයිලන්ඩ් එකෙන් පිටි පැකට් එකයි ඩයමන්ඩ් එකේ පිටි පැකට් තුනකුයි ගත්තා තව ඊට ටික ඇතුළට බෙදලා දාලා දෙන්න දැන් අපි මේ මෙතනින් ඇතුළට උඩාවක් ගත්තේ price අඩු වෙනවා. ඔව්. මම කිව්වා හරියටම. discount යන දේවල් තමයි ගත්තේ. අන්න. මේ මේකටත් දැන් මෙතන රුපියල් 70 පිටි මේ diamond එක රුපියල් 70 වෙන මඩුවල තව කඩිනුත් තව ගාණක් කඩිනවා. 960යි. 960. මේක 1060ක් ගහලා තියෙන 960යි යන්නේ ඒක රුපියල් 100ක් කඩිනවා. තව රුපියල් 40 කඩිනවා. මේ 70 වඩන පස්සේ තව රුපියල් 40කුත් කඩින් අඩු වෙනවා. මම අපි මෙතන ගත්තා. පොත්තු මේ දෙකක් ගත්තා. මැගී නූල්ස් එක දෙකක් ගත්තා ඒක රෝස් හතරක් ගත්තා ඕ නැත්නම් කට්ටිය කියයි පස්සේ සම්පෝෂ ලොකු යගත්ත මේ සුදු ඉස්කෝලේ අරන් යන්න ඉඳලෝනේ ඉස්කෝලේ අරන් යන්න පුළුවන් හැබැයි නූල් සාරක ඒ වගේ දේවල් අරන් යන්න ඉස්කෝලේ අරන් යන්න ඉස්කෝලේ ලේඩි දා ඉස්කෝලේ අපිට වෙන්පුරු නූල් හැදෙන්නේ නැහැ අන්නේ දැන් මේ සම්පෝෂ ලොකු යගන්න ඊවසේ මෙන්න මේ සැමන් නැගත්ත. හොඳම දේ කියන්නේ දැන් සැමන් වර්ග 4ක්ද 5ක්ද තිබ්බනේ. හැබැයි ඔක්කොම හදන එකම කම්පැනි එක. එක ගණන්. එකකින් ගණන්. 490ට 470ට. ඔව්. මෙන්න මේ සැමන් නැගත්ත. ගත්තේ. ඊපස්සේ ගත්ත normal. normal තේ කොලියක් ගත්තේ මේ අර ලොකු ලොකු බ්‍රෑන්ඩ් නෙමේ. මේ මේක තමයි මේක අපි ඇන්දර පාවිච්චි කරන එකනේ මේක පාවිච්චි කරන එක මේක හත් ඒක වලින් හොඳ කහට හොඳ තියෙන මේ තියෙන සතර අපි ගත්තා මේක කොහොමද දන්නේ මේ කෝපි එක මේ කෝපි එක මීට කලින් හරන්නේ 150 පැහැ ගත්තා මේ කෝපි එක ගත්තා ඊට පස්සේ මේක තමයි මීට අර මේ කලින් අරන් නැති එකක් මොල්ස් එක ගත්තා මේකට ඩිස්කවුන්ට් එකක් ගියනේ සයිජ අපි ඔන්න රැත්ෙන් ට්‍රයි කරලා බලන්න. ඒකත් මෙතන තියෙන්නේ හරි. ඉන්න. ඊවසේ තල කැලි පැකට් එකක් ගත්තා. මේක නම් ඇත්තටම ගත්තේ දැන් අවුරුද්ද ළඟ නිසා මේ
මේ බ්ලොග් එක කරන්නේ අතන අවුරුද්ද කලින්. හැබැයි මේක අවුරුද්දට පස්සේ දාන්න පුළුවන් ඒද අවුරුද්ද කලින් දාන්න පුළුවන් කියලා මට කියන්න බෑ. ඉතින්සවල කොහොම වුණත් මේ අපි මේක ගත්තේ නම් අවුරුද්දට ලඟ වෙන නිසා අවුරුද්දට පාවිච්චි මේ ගත්තේ. දැන් අපි මෙච්චර වෙලා මේ බලක හැම එකටම ඩිස්කවුන්ට් හම්බ වුණා මේ හයිලෑන්ඩ් එකට ඇරෙන්න. ඇරෙන්න. මේ හයිලෑන්ඩ් එක මේ ගහපු ගානමයි. ගහපු ගානමයි. අනිත් හැම එකටම ඩිස්කවුන්ට් හම්බුණා. පස්සේ මේ දැන් පෙන්නන්නේ ඩිස්කවුන්ට් හම්බ වෙච්ච නැති ඒවා. මෙන්න මේ නිල්ලයකට සුදුර සුදුන වල දාන්න ඕනේ. සර හරියන්නේ මෙන්න මේ රොබින් එක. මෙන්න මේක. නිල් මේක ඉස්සර හොඳයි දැන් අපිට සෙට් වෙන්නේ. රොබින් එක හොඳයි නේ. ඊට පස්සේ මේ මහත්ය වෙනුවෙන් ගත්තා. ඊනෝ. ඊනෝ. මට ගෑස්ට්‍රික් තියෙනවනේ වල දාන්නෝනේ. ඒ නිසා කොහොමවත් හදිසි ආපදාවට කියලා. ඒ ඊනෝ පැකට් ඊනෝ තුනක් ගත්තා. අපිට සැලකන අඩුයි. ගෑස්ට්‍රික් කියන මොලේ නිසා අපිට වැඩි වෙන සමහර දවසට කැවෙන්නේ නැහැ. වැඩත් එක හිර වැදුනොත් කණෙන්නේ නැහැ. පස්සේ ගත්ත රටේන්දි 250 ගත්ත දැන් ඒක පොඩක් මල්ලා යටර වෙලා තිබුණ තැලිලා මේක හම්බුනේ කොහොමද ඌලම් පිරිච්චි ඔව් මේ රටේන්දි 250 ගත්ත මේ රටේන්දික් හොඳ පැණිගටිය තියෙන වගේ දැක්කනේ සමඟත් ආවාගේ මෙන්න මේ මිදිලිත් ඒකයි මිදිලිස් මේකේ මඩු තිබුණා මේ මුද්‍රස් පළං මෙතන 100ක් 150ක් වගේ තියෙනවා මේ මේ ගන්න පැණිගටිය තියෙනවා මේක තමිලි පාටයි කියන්නේ මුද්‍රස් පළං ඒකේ රහත් ඔව් ඒක මුද්‍ර බලන කළු පාට එක නෙමෙයි අර গোল্ডන් රේසින් ටයිප් එක ගන්න එක තමයි රස. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි විජිට් එකෙන් ගත්තේ. මෙන්න මම ඉස්සර වෙන්න. මෙන්න මේ බටිය තමයි අපි විජිට් එකෙන් ගත්තේ. ඉතින් අපේ ඩිස්කවුන්ට් ගිහිල්ලා ගිහලා අපිට මේ වරු කොරම ගියා 8520ක්. යදි මේ බටියකට මේ 8520 කියන එක වටිනවා. ඩිස්කවුන්ට් තිබ්බ හින්දා ඉගාන ඉපේ වුණා. නැත්තම් 9000 ගන්න කියලා. මේ ඉතින් රුපියල් 9000 ගන්නක බඩු. මේ ටික තමයි මේ විජිත එකෙන් ගත්ත බඩු. තව බඩු තියෙනවා. ඒ ටික පෙන්නනම්. මේ ටික විජිත එකෙන් ගත්ත බඩු ටික මේකට ගියා මෙන්න මෙහෙම. 8520 ගියා ඩිස්කවුන්ට් එක. ඉතින් මේ ටික පොඩ්ඩක් අපි අයින් කරලා අපි අනිත් ඊළඟ පොට් එක ඊළඟ එක ගන්න. හොඳද? අපි යමු ඊළඟ පොට්. ඉතින් පොට් එකට අපි ඊළඟට ගියේ සිලොන් සිටි මාට්. එහෙම නැත්නම් හිදායත් කියන්නේ. අන්න එතෙන්ට ගියේ. එතන අපි ගොඩාක් ලොකු බඩු ගොඩක් ගත්තේ නෑ. ඔන්න මේ බඩ ටික තමයි ගත්තේ. බලමු එකින් එකනේ. තග්ගල් බලගෙන. මදුරු කොල්ල ගත්තා. මේක හදිසි ආපදා තත්ත්වයක් වුණොත් පත්තු කරන්න තමයි මදුරු කොල්ල තියාගෙන හැමදේටම පත්තු කරන්නේ. ඊට පස්සේ මම චොකලට් බිස්කට් එකක් ගත්තා. මේ වාරදරණ අපි හැමදාම ගන්න. ගන්න වේපස් එක. මේක හිදායතේ ලොවෙත් නැති බිස්කට් තියෙනවා. ඉතින් සෝස් එක අපේ මේ සෝස් එක මෙන්න මේ ඊඩන් කියන බ්‍රෑන්ඩ් එකේ මේ මේක විජිත් එකේ යටුනේ මේක අපි ඔව් මේක ඩිස්කවුන්ට් එකද මෙන්න මේ මේක තමයි අපි ගන්නේ මේ බෝතල් ගන්න නෑ මේ මේක අරගෙන අපි තියෙන බෝතල් එකට රීෆිල් කරගන්න එක තමයි අපි කරන්නේ මේක ගත්තා ඊට පස්සේ අපි ගත්ත මෙන්න මේ පොඩ්ඩක් අන්නාසින් දෙකක් පොඩ්ඩක් එක වලන්න අපිට කලින් ගියා අපි කීල්ස් එකේ තර බන් මේ අරගෙන අපි හදලා try කරන්න ගිහින් අපිට මෙන්න මේ හොට් ඩොග් එක මේ පාට try කරන්න ඉතින් අපි ගත්තා මේ අපි පස්සේ බ්ලොග් එකකදී මේ කඩනී සෙට් එක අරන් එනන්නේ. ඔව් මේ කඩනී අපි අරන් එනන්නේ. ඔව්. ඒ 280යි මේ හතරට. මේක බන් හතරක් තියෙනවා. 280යි. මේ අපි මේ කඩේට ගිය වෙලාවට මොකද දැන් උණු උණු බඩු උණු උණු. ඊට පස්සේ එයා ෆ්‍රෙෂ් එකක් ගත්තා. මේක ඇපල්. මේක පාවිච්චි කරන කඩේ කියන්නේ. අපි මේක මේ අපි ඇපල් එක මීට කලින් ගන්න කලින් ජස්මින් එක ලැවෙන්ඩර් එකේ පාවිච්චි කරේ. මේ පාර පොඩ්ඩක් ටෙස්ට් එකට ඇපල් එකක් ගත්ත සුවඳ බලන්න. ලැවෙන්ඩර් සුවඳට අපි ආසයි. ගෙදර ඇපල් සුවඳ කරන හදනවා. ඊට පස්සේ ටූත් පේස්ට් එකක් ගත්තා. ටූත් පේස්ට් එක ලාගෙන අලගෙන වෙලම. ඊළඟට තම තව තියෙන පෙඩි හොදන්නේ. සමඟ ගත්ත අපි දෙදියෝ දන්න ගත්තේ මෙන්න මේ කින්ඩෝ කියන එක. මේක හොඳයි පේන එන හොඳට ප්‍රොමෝට් කරනනේ. ඒක හොඳට පේන ඉන්න අපි දැන් පාවිච්චි කරනවා. කින්ඩෝ එක දැන් ඉස්සර සන්ලයිට් කරමුද දැන් මේකට මාළු. ඉතින් මෙන්න මේ බඩු ටුට්ට තමයි ගත්තේ. මේ බඩු ටිකට ඔයාලා නිකන් ගෙස් කරන්න කීයක් ගියද කියලා. ටිකට කීයක් ගියද මේ? මේක ඩිංගිලා තියා 2920. ඔව් මේ බඩු ටිකට රුපියල් 2000. රුපියල් 2920 කියන්නේ තව රුපියල් 80 දෙකම 3000. කියන්නේ 3000 කියම වටයක් වෙන්න. ඉතින් 2920 ගිය දින මෙන්න මේ මේකට 300 ගානක ඩිස්කවුන්ට් හම්බෙලා තමයි මේ 2000 ගාන. ඉතින් නැත්තම් 3000ත් පැනලා. ඉතින් මෙන්න මේ බටිය තමයි හිදයත් එක්ක ගත්තේ. මෙතේ පැත්තද? මම සම්මානේ යාරෝනි මෙන්න මේක අපිට පෙන්වන්න. මේ සොසේජස් එකක් ගත්තා. අපි හැම පාර හැම මාසෙම එකක් ගන්නවා. මේ අපි ගත්තේ හිදයත් එකෙන්. ඕ මේ විජිත එකේ තඩු වෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් ගන්නේ ඒක. ඒක හිදයත් එක අඩු වෙන හින්දා
ඉතින් මේක 490 යන්නේ. එහෙනම් මේක අරගේ 500 යන්නේ. ඔව්. ඊළඟට අපි ගියා මේ අපි සුපුරුදු බඩු ගන්න ආටිස්. අපි එතින් තමයි ගොළම ගන්නෙ. ඉතින් අපි එතෙන්ට ගියා අනිත් හාල් ඒ බඩු ටික අපි දැන් දැක්ගාලා ඒකත් ටිකත් ඔයාලට දෙන්නන්න. බලමු දැන් දැක්ගාලා. මෙන්න තියෙන ආහාර. මේ තියෙන්නේ සම්බ එකක්. සම්බ කිලෝ 3ක් ගත්තා. කලින් මාසෙ ගත්තා. මේ හාල් එක මොකද? ඊළඟට තියෙන වෙනසකටත් එක අපි ගත්ත රතු කැකුළු මේක සම්බ. රතු කැකුළු සම්බ. මීට කලින් අපි මේ රතු කැකුළු සම්බ අරන්නේ නැහැ නේද? රතු කැකුළු සම්බ ගත්තට රතු කැකුළු සම්බ අපි අරන්නේ. මේ දින හාල. මේ ඊළඟට කැවිලි හදන්නේ කියලා පිටු කොටන්න අපි ගත්තා රතු කැකුළු හාල් නෝම රතු කැකුළු හාල්. ප්‍රතිවිද සමහරක් හාල් ගන්න. ටිකක් මේ අනික මේ තද පාට එකක් ගත්තම මොකද මේ පිටි කොටන්න නිසා ඔයාලා හාල් ගන්නකොට හාල් කොට මේ අතර අරගෙන ඉබල බලන්න මොන එකට අත දාලා බලන්න දාලා බලන්න වෙන මොකද ප්‍රශ්නේ නම් ගන්න එපාය හාල් එක කුමාරයත් ඒ තුනක් ඉවුවට පස්සේ කන්න ඔව් එයානික මේ අනික හාල් දෙකෙන් ආමුතු පොඩි හරි කුමාරයත් දෙන ගන්න මේක ඉවුවට පස්සේ ඒ කුමාරේ වැඩි වෙන්න පුළුවන් ඒක කුමාරේ ගතිනවා ඒ වගේ හාල් නැතුව හොඳ টොප් හාලක් තෝරලා ගන්න ඒකත් පොඩ්ඩක් කියනවා අපි නම් හාල් තෝරන්නේ මේ විදිහට ඒක අපේ ටිප් එක. පොටිනි මිස් බනා මේ ඉමින්නේ කියලා. මේ බඩු ගන්න. බඩු ගන්න යනකොට ඇහෙද්දී අපි අර හාල් ඉබල බල මේ අරගොල්ලෝ හාල් ඉබලත් බලනවා කියලා කියනවා. ඊළඟට සීනි. සීනි කිලෝ පහක් ගත්තා. මෙච්චර සීනි කනවද ඒක? ඔව් කනවා. කනවා මේ සීනි කිලෝ පහක් ගත්තා. මේ තව ගෙදර සීනි කිලෝ පහක් තියෙනවා. ඒ තියේදී තමයි අපි මේ තව සීනි කිලෝ පහක් ගත්තේ. දැන් මෙතන සීනි කිලෝ පහක් ගත්තා. හා. ඊට පස්සේ අපි ගත්ත මෙන්න මේ සුදු කැකුළු හාල් පොඩි මුට්ටයක් ගත්ත මේ කිලෝ 10 ගෝණියක් කිලෝ 10ක් ගත්තා කිලෝ 10 පැකට් එකක් ගත්තා මේ මොකද අපි ගොඩක් දුන්නේ සුදු කැකුළු තමයි කන්නේ රතුත් කනවා ප්‍රධාන ආහාරය සුදු කැකුළුනේ ඊට පස්සේ ඊපස්සේ තියෙන අපිට චිකන් මේ half නෙමෙයි චිකන් half දෙකයි full දෙකයි හතරක් ගත්තා ඔව් චිකන් half දෙකයි full දෙකයි චිකන් හතරක් ගත්තා ඊළඟට අද දොඩන් තිබ්බා කිලෝ එක 300 ගානයි කිලෝ එක 380යි 380යි අපිත් ගත්තා මෙතන කිලෝ එකක් නෑ කිලි 8ක් ගත්තා කිලි 8ක් ගත්තා 500 ගානක් ඉන්නේ අපි මේ බට් එකට දීපු ගාන වලට කියන්න අන්තිමට ලීක්ස් ගත්තා ඔය ටික උඩින් තියාගෙන තියන්න කියන කඩු ඊට පස්සේ පරිප්පු තියෙනවා පරිප්පු තියෙනවා පරිප්පු කිලෝ දෙකක් ගත්තා මේක කප් එක නෙමෙයි ලීෆ් පරිප්පු ඊට පස්සේ ලුණු කැට එකක් තියෙනවා ලුණු කැට එකක් ගත්තා මේ ගෙදර ලුණු කැට එකක් තියෙනවා අමතර ඒ නිසා අපි එකක් තියෙද්දි තව එකක් එක්ස්ට්‍රා තියාගන්නවා ලුණු කැට කුඩු දෙක ගෙදර තියෙද්දි ගන්නවා තියෙද්දි එක්ස්ට්‍රා තව අමතර එකක් අනිවාර්යෙන් ගන්නවා ඒ නිසා මම තව කුඩු එකක් ගත්තා ඊට පස්සේ කඩල කඩල ගත්තා ජම්බු නෙමෙයි බං ජම්බු බෝන්චි මොකද කියන්නේ ඒක අපිට එළවලු ජස්ට් නේද පස්සේ මුං කැරලි හදන්න ඕන නිසා ඔයාලට මුං ඇට ගත්තා දැන් මුං ඇට ග්‍රෑම් 300ක් තියෙනවා පස්සේ පපඩම් මේ පාර අපි ලූස් එක ගත්තා වෙනද පැකට් ගන්නෙ මේ පාර අපි ලූස් එක ගත්තා මෙන්න මේක ඊට පස්සේ මම ආස කෑමක් බිම්මල් අපි ගත්ත මෙන්න මේ බිම්මල් පැකට් එක මේ කොහේ අනේ මේ දෙතර බිම්මල් ගණන් කීයද මේ පැකට් එක 170 කීක ගණන් වල තියෙන ඉතින් පැකට් සල් જાතියද මේකත් 170 170 නේ මේ ගත්තා. ඊපස්සේ අපි කැරට් වලට පස්සේ රත්තරන් වෙනදේ. රත්තරන් වෙනදේ බීලු උණු. දැන් කැරට් ගණන් අඩුයි. දැන් රත්තරන් තියෙන බීලු උණු. මේ බීලු උණු කිලෝ දෙකක් ගත්තා. මේක තියන ගෝව කෑල්ල. මේ ගෝව කෑල්ල මම මේක පෙළ ගෝව ගෙඩිය කරේ මම කපා ගත්තා. හොඳයි නේ. ගෝව ගන්න මෙන්න මේ සීනි මුරුක්කු. තේබන වල කන්න කියලා මම මේ සීනි මුරුක්කු ගත්තා. ඒක ඊපස්සේ ගත්තා තව මෙන්න මේ වරම නේ රතුළු උණු. රතුළු උණු ගත්තා. පස්සේ පිපිඤ්ඤා පියාසාවෙන් තමයි පිපිඤ්ඤා ගෙඩියක් ගත්තා මේ තියෙන සමහත්ගේ ප්‍රිය සමාහාරය ප්‍රිය සමාහාරය අම්මිරිස් දැන් මේ වල බලද්දි මේ කියයි මේ අක්ක මේ ඉදිච්චේ වරගෙන තියෙන්නේ කියලා මම හේතුව කියන්න නීලි මිනිස් කරලා අපි ගෙදර වැඩි පාවිච්චි කරන්නේ නැහනේ නමුත් මෙන්න මේක මේ විදිහට ගත්තාම මේව දැන් මම මේක දාන්නේ ෆ්‍රිජ් එකේනේ මේක මතිය මේක ඉබේටම වේලෙනවා
එතකොට මට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔය පොඩ්ඩක් ටෙම්පරක් දානකොට වගේ ටෙම්පරයිඩ් මැල්ලුම් වගේ පොඩ්ඩක් ටෙම්පරක් දානකොට සතුවල නොහොත් බීට් අපේ සුදුආස කෑමක් මේක මකමත් ඊට පස්සේ කලින් රත්තරන් දැන් නෝමල් මේ කඩෙන් මේ කවරෙන් එළියට අරගෙන සෙන්නන්නේ තව වෙලා යනවා නිසා මේ කැරට් ගත්තා ඊට පස්සේ කිපිටිප්පයක් ගත්ත පොඩි එක මේ ලොකු එක නේ පොඩි එක ගත්තේ මේ සුදුට ආසාවට ඊට පස්සේ මගේ කැමැතිම දාතිය දිවුල් දිවුල් බීමක් හදාගන්න ආසාවට මම දිවුල් ටිකක් ගත්තා ඊට පස්සේ තව මේක තියෙන අපේ ජෛනගේ ආහාර කැමැති මාතල් තල්ල ටොපි මේ තල ලොපි මේක වුණේ 125 කැලරිස් පහක් තියෙනවා මේක අපි තව මේ පොලෝ තියෙන්නේ අනේ පොලෝ එකක් ගත්තා ඒක නම් දැන් බඩේ තමයි තියෙන්නේ කාලි කරයි ඊළඟට තමයි පොල් තෙල් ගත්තා පොල් තෙල් මෙන්න මේ ලීටරයක් ගත්තා පොල් තෙල් ලීටරේ බෝතල් එකකට ගෙදර තව පොල් තෙල් ලීටරයක් තියෙනවා අපතල ඊට පස්සේ ඔළුව කෙකුණු නවරත්න තෙල් ගත්තා දැන් බඩු වලට නෑ අක්කා හෙලව ගියා මෙහෙම බැලුවම නෑ අක්කා බඩු වලට වැහිලා අක්කා ඊට පස්සේ ගත්තා ලයිසෝල් එකක් ගත්තා මේ ලැවෙන්ඩර් සුවඳකට ආස සුවඳ නෙමෙයි නේ ලැවෙන්ඩර් සුවඳ ලැවෙන්ඩර් සුවඳට ආසයි අම්මට කරන්ට් එක ගියා කමන්නේ නැති මම බැලුවා කරුණා කමන්නේ නැහැ අයෝ ක්ලීන් එකක් ගත්තා අපි එන්ට හාපික් ගන්න අද වෙනසට පොඩි බයෝ ක්ලීන් එකක් ගත්තා ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි ගත්තා. මම කායකට පස්සේ මේක පාවිච්චි කරන්නේ. ඔව්. ඉතින් අපි ජයනිගේ හිස හරිම අවුල්. අපි හිතුව ලස්සන කරලා ගන්න ඕන නිසා අපි ආරම්භයක් ඉල්ලන ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි ගන්නවා. දන්නවද මම මේ දුන්න ලේඩි කිව්ව අපි සුදුගෙත් මේ කොණ්ඩේ ගියාට පස්සේ එයා කොණ්ඩේ කළු වෙයි. මම ඊයාලට ඔයාලගේ කට්ටි ගියාම එවන ඉතින් ඒක නෑ නේ ඔයා ගාල බලන්න කොහොමද? දැන් මේ අපි මේ කරන් යන මේ කරන්ට් එක ගිහින් තින්නේ ඒවට මේක කරන් යන මේ තිබ්බනවා මේ තියෙන්නේ මෙන්න මේ ටෙස්ට් මේක නෑ මේක මෙතන නෑ වීඩියෝ එකෙන් අන්තිම කෙලවට ඇවිල්ලා තින්නේ ඒ නිසා ගියා මෙහෙම ඉවර කරන්න ලස්සනයි ඒක ඒකේ පුංචි ෂයින් එකක් තියෙනවානේ හැබැයි ලාබයි මේ මේක රුපියල් 140යි මේක 120යි ඉතින් මේ දෙක ගත්තා ලස්සනයි පාට දෙකක් එක්ක ඉතින් ඔය එක තමයි මම බිල් එක දිගේ අන්න බිල් එක මම බිල් එක දිගේ ලෝත බිල් එක තියන මේ මේ බට්ටික මේ බට්ටික ඔක්කොම ගියා 13972 කියන්නේ දබඩු ගොඩක් අරගෙනත් මේක ඩිස්කවුන්ට් එක රුපියල් 80.50 ඒක උඩ ගන්නේ රුපියල් 80.50 ඩිස්කවුන්ට් එක ඒක අපි හාල් ලේවනේ ගත්ත විතර වැඩි කරා මේ බට්ටික රුපියල් 14000 ගියා දැන් අපි දැන් මේක ඉස්සෙල්ලා බලන්න දැන් මේ බට්ටික ඔක්කොම ගියා කීයේ ඒකද කර බලන්න අරේ 8500 පස්සේ සිලෝන් සිටි මාට් එකට ගියා 2000 කරන්ට් එක ආවා එලකිරි ඉතින් ගියා 2920ක් 20යි ඔව් එයාස් 920 ඊට පස්සේ මේ RTS එක ගියා 13972 972යි මේ බට්ටි කර කිල් දිනවා 25412 ඔය පේන ඇති මේ බට්ටි කොකොණු කිල් දිනවා 25412 ඉතින් අද මේ අපි ගත්ත බට්ටි කර කිල් දිනවා 25412 එතකොට මෙතනින් අර හැම මාසෙම ගන්න නැති බඩු ටිකට රුපියල් සාමාන්‍යයෙන් 2000 වගේ අයින් කරොත් 2000 නෑ 3000 වගේ නේ හැම මාසෙම ගන්න නැති බඩු ටිකට රුපියල් 3000 අයින් කරත් මේ
22000ක් වගේ යනවනේ. දෙකක් විතර යනවා මාසෙට. ඔව් සාමාන්‍ය මාසේ කන බොන දේවල්. ආ මෙතන තව නෑ බිත්තර නෑ. බිත්තර නෑ. මාළු නෑ. දැන් මෙතන තව බිත්තරයි මාළුත් අපි ගන්න ඕනේ. ඒකට ඒ ටිකක් ගන්නකොට 25000 හරිනේ. 25000 විතර යනවා. ඔව් ඒකට 25000ක් විතර යනවා. ඉතින් මාසෙට සාමාන්‍ය අපිට කන බොන දේවල් වලට අපි දෙන්නේ සුදුට අපි තුන්දෙනා කන බොන දේවල් වලට යනවා. අන්න අයියගේ පරියත් එක කොහොමද වරන්? අපිට ඒක ගානක් නෑ. මොකද කන බොන ටික ගෙදරට දාගෙන තියෙන්නේ. ඔව් අනිත් දේවල් ටික සංසුරුවම් විදිහට අපි පාවිච්චි කරනවා. ඔව් අන්න ඒක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ විදිහට රෝල ගහන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දලා දහසක් ගන්න තමයි අපි මේ වීඩියෝ කරේ. සාමාන්‍යයෙන් අපිට කියන්නේ අපි තුන් දෙනාට කියන්නේ සුදුටයි මටයි ඒ කියන්නේ මටයි පූර්ණිමට සුදුටයි කියන්නේ අපි තුන් දෙනාට මාසේ කෑම බීමට සමහර රුපියල් 25000ක් වගේ වියදමක් යනවා. ඒ කියන්නේ මේ තනිකර ගෙදරින් අපි පාවිච්චි මේ දෙනෙක් හිටියද සුදු පොඩින් ඒ මීට අමතර පාන් අරමවත් කියා කය ගැල කනවනේ. ඒ නිසා නැත්තම් හාල් මේ ගණන් ෂේප් වෙන්න බෑ. තුන් වෙලම බත් කනෝ නම් මේ ගොඩක් වෙලා පාන් හරි මොනවා හරි කන වෙලා තියෙන නූඩ්ල්ස් කනවා. ඒවත් එක්ක තමයි ඉතින් මේ නැත්තම් හාල් මේ ගණන් ෂේප් වෙන්නත් බෑ. ඔව් නැත්තම් අපි වීඩියෝ වල කරන වගේ කොහරි ඌපර ඕඩර් එකක් දාලා කනවා. ඒවත් ඉතින් මේ බැලන්ස් වෙන නිසා තමයි මේ ගණන් මෙහෙම ෂේප් වෙන්නේ. නැත්තම් මිරට බඩු ගෙනෙනවා නේ. ඒකත් කියනවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අපේ මාසේ බඩු ෂොපින් එකනේ. ෂොපින් බ්ලොග් එක ඉතින් එන වීඩියෝ එකක් මෙතන ඉවර කරමු. දැන් තත් වීඩියෝ ගොඩක් දික් වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම අපිට කනගාටු. ඇත්තටම වීඩියෝ එක දික් වුණා නම් සමා වෙන්න මේ ගොඩක් කට්ටිය ආසයන් ඉන්නවා ඇති කියලා හිතන වීඩියෝ එකක් තමයි. මොකද මාසෙට වේදම කොච්චරද කියලා ගොඩක් කට්ටිය අදහස දෙතුන් දිනක අහලා තිබ්බා. ඒකත් එක තමයි මේ වගේ බ්ලොග් එකක් කරන්න හිතුවේ. ඉතින් වීඩියෝ බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි subscribe කරලා නැත්නම් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙන් comment කරන්න. සාමාන්‍යයෙන් ඔයාලට මාසෙට වීදම කොච්චර කියලාද කියලා මම කියන්න අකමැත්ත නැත්නම් පල්ලෙන් comment අදාල කියන්නේ. අපි ආසේ කට්ටිය අදහස් බෙදා ගන්න කියලා. අනිත් කට්ටිය වෙන අපි ආසේ ඔයාලට කතා බහ කරන අදහස් බෙදා ගන්න. මේ ගානේ මෙන්න නැහැ. බෑ. ඇත්ත මරත් දිනව. බරකට බෑ. මේ කොහොමත් ඉතින් අපි channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න තවත් ලස්සන vlog ඉස්සරහට තරන් එනවා. මෙතන එළුවත් එක්කයි ගස්තේ. ඔව් එළුවත් එක්ක හොඳද? මේ ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.